ආයුබෝවන් පසුගියදා වේල වීදියේ ගමන් බෑගයක තිබී හමු වූ කාන්තාවකගේ මඩ සිරුර සම්බන්ධයෙන් අද දින අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සිදු කෙරෙනු අතර එය ඝාතනයක්ද යන්න අනාවරණය කර ගැනීමට තවමත් නොහැකි වී ඇති බව ආරංචි මාර්ග පවසනවා. එයට හේතු වී ඇත්තේ ඇයගේ හිස කොටස හමු නොවීම හේතුවෙනි. කෙසේ වුවද ඇයගේ ශරීරයේ සෙසු කොටස් පරීක්ෂා කිරීමේදී ඇයට පහර දීමක් වස විෂ ශරීරගත වීමක් සිදුව නොමැති අතර වෙනත් ඝාතන උත්සාහයක පැවති බවට අනාවරණය වී නොමැත. ඒ අනුව සිරුරේ කොටස් තවදුරටත් විමර්ශනය සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කොට තිබෙනවා. හංවැල්ල ප්‍රදේශයේ නවාතැනක බුත්තල පොලිසියේ උපපොලිස් පරීක්ෂකවරයෙකු සමග නවාතැන්ගෙන සිටි කුරුවිට පදිංචි දිලිනි නේහන්සා නැමැති කාන්තාව මෙසේ මියගොස් ඇති බවට ඇයගේ DNA පරීක්ෂාවෙන් තහවුරු වූ අතර එයින් පසුව අද මෙම අධිකරණ වෛද්‍ය පරීක්ෂණය පැවැත්විණි. ඒ අනුව මේ පිළිබඳව අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ ඝාතනයට ලක් වූ තරුණිය ගැබිනියක් නොවන බවත් මරණයෙන් ඇයගේ හිස වෙන් කර ඇති බවත් රාත්‍රී ආහාරගෙන පැය දෙකක් තුනක් අතර කාලයේදී මිය ගිය බවට හඳුනාගෙන ඇති බවක්ය. ඉදිරියේදීත් අපි කියන අලුත්ම තොරතුරු බලා ගන්න තාම ඔයාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් බටන් එකක් ක්ලික් කරන්න.